පවතින වැසි සහිත කාලුගුණික තත්ත්වයක් සමග දරුවන් අතර පාචනය වැනි රෝගී තත්ත්වයන් ඉහළ යාමක්ද දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසනවා. පහුගිය දින කීපයේ තිබිච්ච වර්ෂාපතනයක් සමගම මැස්සන්ගේ බෝවීම වැඩි වුණා. ඒ සමගම පාචන තත්ත්වයේ වැඩිවීමකුත් අපි දැක්කා. එතනදී උණ සමග වමනය, බඩේලී යාම, බඩ රිදිල්ල, බඩේලී යාමේදී සමහරකට වතුර වගේ යනවා, සමහරක් වෙලාවට ලේ සහ සීදං අසුචිත් එක්ක පහ වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් මේක පාචනය අතිසාරය, එහෙම නැත්නම් උණසන්නිපාතය වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. අසුචිත් එක්ක ලේ යනවා නම් වෛද්‍යවරයෙක් වෙත වාර්තා කරන්න, රෝහලක් වෙත වාර්තා කරන්න. මෙතනදී පාචන තත්ත්වයන් තියෙනවනම් ඒ දරුවාට ස්වභාවික දියර ආහාර ලබා දෙන්න. දෙහි දොඩන් ආරන් දෙලුම් බැදිහාල් කැඳ වගේ දේවල් හොඳයි. පාන් ටෝස් කරලා, කෙසල් ගෙඩි, තැඹිලි වතුර, යෝගට් වගේ දේවලුත් හොඳයි. තෙල්, බටර්, ගස්ටබු, කොළ ජාති, චීස් මේ වෙලාවේ දෙන්න එපා. වමනේ තියෙනවනම් වමන ප්‍රතිකාර ගන්න, නැත්නම් විජලන තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. COVID-19 ආසාදිතයන්ගේ ඉහළ යාමක්ද මේ දිනවල දක්නට ලැබෙන අතර ඊයේ වාර්තා වී තිබූ COVID ආසාදිතයන් සංඛ්‍යාව 8ක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පෙරේදා දිනේදී COVID ආසාදනයෙන් පුද්ගල මරණ 3ක් සිදුව තිබෙනවා.